මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් ඊයේ තම රාජාසන කතාව පැවැත්වුවා. ඒ කතාවට ඉඩ දෙන්නට අවශ්‍ය නිසාත් පුදපි ගමන් කාපියකා කිව්වා වගේ කිසිවක් ලියන එක සාධාරණ යුක්ති සහගත නැති නිසාත් ටෙලිවැකියේ ඊයේ ලිව්වේ නැහැ. ජනාධිපති රනිල්ගේ කතාව හරිම ආකර්ෂණීයයි. හරියට සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාව වගේ බලාපොරොත්තු සහගතයි ලස්සනයි. ආවෙත් වාහන පිරිවරාගෙන නෙමෙයි. මම රජෙක්වත් දෙවි කෙනෙකුවත් නෙවෙයි කියලත් කිව්වා. ඒක ඇහෙනකොට මහින්ද රාජ පක්ෂට නම් පොළොව පලාගෙන යන්න හිතෙන්නේ නැති නේද? සාමාන්‍යයෙන් රාජාසන කතාවෙන් පසුව ටී පාටියක් එහෙමත් නැත්නම් තේපැන් සංග්‍රහයක් පවත්වන එක තමයි සම්ප්‍රදාය. මෙවර තේපැන් සංග්‍රහයත් ජනාධිපති රනිල්ගේ වියදමින්ම තමයි පැවැත්වුවේ. අතිගරු ශ්‍රීමත් ආදී විවිධ ආටෝප සාටෝපයන් නැතිව, විශේෂයෙන් ජනාධිපති දජ කොඩි නැතිව, ඉතාම සරලම ජනාධිපති තමා බව ඔහු දැන් නොකියා කියමින් ඉන්නවා. එක්තරා විදිහකින් එය අගය කළ යුතුයි. මේ රාජාසන කතාවත් වෙනදා ජනාධිපතිවරුන්ගේ කතා සේම සාම්ප්‍රදායික කරුණුවලින් සමන්විත වුණා. ජාති ආගම් කුලබේද නැති තමා සැමගේ ජනාධිපති බවත් ජනපති රනිල් ඊයේ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම වැදගත් වුණේ ජනාධිපති සතු අසීමිත බලතල අඩු කරන්න සූදානම් බව ප්‍රකාශ කිරීම. සියලට වඩා වැදගත් වූයේ 20:48 දී සංවර්ධිත සිහින රාජ්‍ය කතාව. ඒ අනුව සමස්ත රාජාසන කතාවම අහගෙන ඉන්නකොට හරි සතුටක් දැනුණා. ඒ තව අවුරුදු 20කින් 25කින් අපට නැති වුණාට අනේ දෙවියනේ, අපේ දරුවන්ට සංවර්ධිත රාජ්‍යයක්, දියුණු රාජ්‍යයක් ලැබෙනවා නේද කියලා. ඇමරිකාව වගේ, ජපානය වගේ, සිංගප්පූරුව වගේ ලස්සන රටක් ලැබෙනවා නම් ආයේ ඉතින් ඊටත් වඩා සතුටක් කොයින්ද නේද? ඒ සතුට නිසා නොදැනිම බඩපිනුම් දෙක තුනක් ගැහුවා නෙමෙයි ගැහුණා. නමුත් ඒ එක්කම හෝ ගාලා ඇස්වලට කඳුළු ගලාගෙනත් ආවා. තාමත් ගලනවා. ඒ ඇයිද දන්නවද? අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු, 6 වතාවක් අගමැතිකම් දරපු, තරුණ කටයුතු, අධ්‍යාපන කටයුතු ආදී විවිධ අමාත්‍ය දුර දරපු රනිල් වික්‍රමසිංහ නේද මේ කතා කරන්නේ කියලා දැනුණහමයි. ඊටත් වඩා බය වගේම දුකකුත් දැනුනේ මේ අපේ රටේ විශාලතම මූල්‍ය වංචාව ලෙස වත්මන් අගමැති දිනේශ්ලා උඩ දාගෙන කෑ ගැහුවෙත්, විරුද්ධ වුණෙත් මෙයාටම නේද කියලා මතක් වුණාමයි. මහබැංකු හොරා ආදී වශයෙන් පතුරු ගහපු රනිල් නේද මේ කියලා හිතනකොට තව අවුරුදු 25ක් 30ක් ඇතුළත සංවර්ධිත රාජ්‍ය කතාව හුදෙක්ම සින්ඩ්‍රෙල්ලා වගේ සුරංගනා කතාවක් වේවිද කියලත් දුක හිතුණා. ඒ වගේම තමයි ත්‍රස්තවාදයට ආයේ හිස ඔසවන්නට ඉඩ දෙන්නේ නැහැ කියනකොටම සමහර ඩ්‍රැකියුලා පොත් සහ චිත්‍රපටි මතක් වුණා. ජනාධිපති රනිල් සුරංගනා කතා පොත් වගේම ඩ්‍රැකියුලා පොතුත් අනිවාර්යෙන්ම කියවලා ඇති. ඒ නැතත් නෙට්ෆ්ලික්ස් එකේ චිත්‍රපටි බලපු නිසා අනිවාර්යෙන්ම බලලා තියෙන්නටම ඕනේ. දැන් ජනාධිපති රනිල්ගේ මුවගේ තියෙන්නෙම ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ කියන වචනමයි. මේ ත්‍රස්තවාදය කියන වචන ඔහු නිතර භාවිත කරන්නේ අරගලකරුවන් පදනම් කරගෙනයි. ඇත්තටම ත්‍රස්තවාදය කියන වචනය සමග විශේෂයෙන් මිනිමැරුම් සහ බෝම්බ පිපිරීම් කියන වචන බැඳිලා තියෙනවා. ප්‍රචණ්ඩත්වයේ පදනම් කරගෙන තුවක්කු බෝම්බ යොදාගෙන සිදු කරන අපරාධ තමයි ජාත්‍යන්තර ලෝකයේ තුල ත්‍රස්තවාදී ලේබලයට වැටෙන්නේ. නමුත් ගාලුමෝදර අරගලය තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා මොනවද කියලා ඇත්තටම ප්‍රශ්න කළ යුතුයි. එකම එක ත්‍රස්තවාදී ක්‍රියාව තමයි හිටපු අගමැති මහින්දගේ මැර ප්‍රහාරය. ඉන් අනතුරුව රටපුරා ඇති වූ ගිනි තැබීම් සහ පහර දීම්. දැන් ජනාධිපති රනිල් ත්‍රස්තවාදයේ ගැනම කතා කරන නිසා, කතා කළ නිසා නිකමට වගේ මතක් කරන්නේ අලුත් පිටපතක් ලියලා නිකන් නමට හරි කමක් නැහැ හිටපු අගමැතිව, ඒ කියන්නේ ඔබේ අතිජාත මිතුරා මහින්දව අරගලයට පහර දීම ත්‍රස්තවාදී චෝදනා යටතට අරගෙන අත්අඩංගුවට ගත්තොත් නේද හොඳ? එයාව බැරි නම් අඩුම ගානේ ජොනි හරි කමක් නැහැ අත්අඩංගුවට අරන් පෙන්නන්න. දැන් එකක් පැහැදිලි, ජනාධිපති රනිල් තම ජීවිත කාලය තුළම කියපු ලස්සන සුරංගනා කතා පොත් සහ ඩ්‍රැකියුලා පොත්වල කතා මිශ්‍ර කරලා රටපාලනය කරන්න හදනවා කියලා. ඇත්තටම තව අවුරුදු 20ක් 25ක් ජීවත් වුණත් ජනපති රනිල්ට මේ රට හදන්න වෙන්නේ ඔය 225 එක්ක එකතු වෙලානේ නේද? විශේෂයෙන් ඔය පුටුවට රාජපක්ෂ අනුප්‍රාප්තිකයෙකු ගේනකන් කා එක්කද රට කරන්න වෙන්නේ? ප්‍රසන්න රණතුංගල, නිමල් ලන්සලා, නිමල් සිරිපාල්ද සිල්වලා, රෝහිත අබේ ගුණවර්ධනලා, මහින්දානන්ද අලුත්ගම ගේලා,
එහෙම නේද? ඒගොල්ලොත් එක්ක නේද? සමහර විට විමල්ලා ගම්මන් පිල්ල වගේ ඈත් හීන් සීරු එකතු වෙවි. මොකද යාලත් රාජ්‍ය බේරගන්න රට බේරගන්න නිතර කෑමොර දෙන කට්ටියනේ නේද? එකී නොකී මේ සියලු දෙනාම එක්කාසු වෙලා අන්තිමටම මේ රට කොහොම හෝ කමක් නැහැ ඔය කියන සංවර්ධිත සිහින රාජ්‍ය කරා ගෙන යාවිද? මොන සංවර්ධන සිහිනද මිස්ටර් ප්‍රෙසිඩන්ට්? IMF එක හරි ලෝක බැංකුවෙන් හරි චීනෙන් හරි ඩොලර් ලැබෙන්න පටන් ගත්ත ගමන් පුළුවන් නම් ඔය කට්ටියගේ හොරා කෑම නතර කරගන්න ලොකු දෙයක් අහුවෙච්ච තැනින් හොරා කන්න පටන් ගනි. ඔබ මිස්ටර් ක්ලීන් කියලා විරුදාවලි ලැබලා තිබුණ කෙනෙක් නේද? අන්තිමට ඔබටත් උනානේ අර්ජුන් මහේන්ද්‍රලා එකතු වෙලා ඒ කරපු හරිය මද? වැදගත් දේ දූෂණේ නැති කරන එක. දූෂිත හොර මැති ඇමතිලා එක් අයෙකු හෝ දෙන්නෙකු අඩුම ගානේ අත්අඩංගුවට අරගෙන හිරේ විලංගුවේ දාන එක. එහෙම කරන්නේ කොහොමද නේද? සීසර් විතරක් නෙමෙයිනේ සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී විය යුතුයි කියන කියමන එතකොට මතක් වෙනවනේ. ඒ නිසා ඉතාම පැහැදිලි ඔය එකම එක දූෂිතයෙකුටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. දැන් අප කියන්නෙම ඔබේ ඔය රාජාසන කතාවේ සින්ඩ්‍රෙල්ලා, ස්ලීපින් බියුටි වැනි සුන්දර සුරංගනා කතාවල කොටස් වගේම ඩ්‍රැකියුලා පොත් හෝ චිත්‍රපටිවල කොටසුත් අඩංගුයි කියලමයි. ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා ත්‍රස්තවාදයේ කියන අකුරු වලට මුවා වෙලා ඔබ අරගලය මර්ධනය කරන්න, මඩින්න, පාලනය කරන්න හදනවා කියන එක ආයේ අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබ ත්‍රස්තවාදයේ මර්ධනය කරනවා කියලා රාජාසන කතාවේ කියනකොට අපට ඇහුණා මේසවලට හයියෙන් තඩිබාන ශබ්ද. ඒ කවුද කියලා නම් දැක්කේ නැහැ, පෙන්වුවේ නැහැ. නමුත් ස්ථීර වශයෙන් මෙහෙම මේසවලට තඩිබාලා ඔබට අත්පල සම්දුන්නේ ඔය පොහොට්ටුවේ පැත්තේ ඉන්න මේ රටේ සාරය උරා බීපු ඩ්‍රැකියුලාගේ අයියලා මල්ලිලා විය යුතුමයි. තුවක්කු පිස්තෝල අරගෙන බලහත්කාරයෙන් ඉඩම් ගොඩ කළ අය වගේම පාපැදියෙන් නගර සභාවට ඇවිත් අද මාලිගා වගේ ගෙවල් 7-8 ඇති කුඩු වෙලෙන්දන් විය යුතුමයි. ඒකයි අප කියන්නේ ඔබේ රාජාසන කතාව සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාවක් වගේම ඩ්‍රැකියුලා ෆිල්ම් එකක හෝ පොතක කොටස් වලින් යුක්තයි කියලා. ඒකට හොඳම උදාහරණයක් දෙන්නම්. අරගලවල මුලින්ම හිටපු සමන් රත්නප්‍රියව ඔබේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දීලා නලවද්දී ඒක සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාව වගේමයි නේද? ඒ අරගලයේම සිටි ජෝසප් ස්ටාලින්ව කුදලගෙන යන්නේ ඔබේ කතාවල ඉන්න සින්ඩ්‍රෙල්ලා සුරංගනාවිය වගේම ඩ්‍රැකියුලත් එකම මොහොතේ ක්‍රියා කරන නිසා කියලා මෙරටේ සබුද්ධික ජනතාව තේරුම් ගත යුතුයි. මතකද මීට කලින් දවසක පාර්ලිමේන්තුවේදී ඔබ ජෝසප් ස්ටාලින් ගැන කියපු කතාව? ඒත් ඊයේ ඇතුනේ සිද්ධියේදී සුප්‍රසිද්ධ අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලයෙක්. 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න ගියද්දි එතුමත් අපේ මේ අර වෙළඳ කලාපේ සංගමයේ අයට ඔක්කොම එක කතා කරා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපීය සංගමයේ ජාත්‍යන්තර කංකරු සංගමයේ මේක සිදු වෙන්න යනවා. මොකද මෙතන කිසිම නීතියක් නැහැ. ඉතින් මම කැමති අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිතිය එක්ක විගහට සාකච්ඡා කළා. පොලිසිය පිළිබඳත් කොමිටියක් පත් කරන්නේ නැත්නම් මෙතනින් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. ඒකයි අප අද ටෙලිවැකිය තුලත් මතක් කරන්නේ. අපේ රටේ දේශපාලනඥින්ගේ කතා හුදෙක් සුරංගනා කතා හෝ ඩ්‍රැකියුලා කතා මිස මහ පොළොවේ යථාර්ථ නෙවෙයි කියලා. ඉතිහාසයේ පුරාම දේශපාලනඥින් අපට පෙන්වේ සින්ඩ්‍රෙලාගේ සුරංගනා කතා. හැබැයි ක්‍රියා කළේ ඩ්‍රැකියුලා චිත්‍රපටිවල වගේ කියලයි අද ටෙලිවැකියේ අවසන් කරන්නේ. 20:48 වෙනකන් හිටියොත් සංවර්ධිත රාජ්‍යයක ඇවිද යමු නේද කියලත් මතක් කරනවා. හැබැයි ඊට පෙර IMF ණය අරගෙන පෝලිම් නැති කරලා කුසගින්න නිවන්නේ කියලා මතක් කරනවා. නැත්තම් 20:48 දී ඇවිදින ඇටසැකිලි විතරක් ඉතිරි වෙවේ.